තමන් දරන දේශපාලන මතයට විරුද්ධ මතයක් නම් එයා වාර්තා කරන්න යන්නේ. මේ මතය පිළිබඳ එයා අරගෙන ඉන්නේ නෙගටිව් අදහස. හරිද? ඒක තමයි සාමාන්‍ය හැදවීම. අපි හැමෝම මිනිස්සුයෝනේ. එතකොට අපිට හැම තිස්සෙම ජනමාධ්‍ය කරුවාගෙන් මේ ස්වාධීන වාර්තාකරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ රටේ මොන නාලිකාවේද ඒ වගේ ස්වාධීන වාර්තාකරණයක් අපිට දැක ගන්නට තිබෙන්නේ. එහෙම නැහැ. ඒක අපේ රටේ විතරක් නෙවෙයි ඕනෑම රටක ජනමාධ්‍ය ශාස්ත්‍රය ඇතුළේ ජනමාධ්‍ය තුල තිබෙන දෙයක්. මොකද ඕනෑම ජනමාධ්‍ය ආයතනයක් වැඩ කරන්නේ යම් දේශපාලන අධිකාරියක් වෙනුවෙන්. හරිද? එතකොට එහෙම ස්වාධීනයි කියලා කියන්න බෑ. හරිද? හැමතිස්සෙම ජනමාධ්‍ය ආයතනයක් ඇතුළේ ඉන්න හිමිකරුවාගේ දේශපාලන මතය වෙනුවෙන් ඒ ජනමාධ්‍ය ආයතනය වැඩ කර. හරිද? නැත්තම් හිරු එකේ දැන් ඉන්න හැම මාධ්‍යවේදියෙක්ම ක්‍රිකට් වලට බයින. ක්‍රිකට් ආයතනයට බයින. එහෙම වෙන්න විදියක් නැහැ. එතන ඔයාලට හොඳටම බලන්න හිරු එකේ හැම වැඩසටහනකම හිරු FM වෙන්න පුළුවන්, හිරු TV වෙන්න පුළුවන් හැම වැඩසටහනකම මේ ක්‍රිකට් වලට බැනලා තමයි මේගොල්ලෝ නිවුස් එක කියන්නේ. මම ඇත්තටම මට මාර හිරිකිතයි මේ හිරු එකේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන්. හරිද? ඒ කියන්නේ මේගොල්ලෝ හැමතිස්සෙම මේකේ වැරද්දක් හොයලා ඒ වැරද්ද උරුප්පල දක්වන්න සමාජ මතයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. හරිද? එතකොට එතන ක්‍රියාත්මක වෙන්නේ ඒ ජනමාධ්‍ය ආයතනයේ ඉන්න ප්‍රධානියාගේ මතය, හිමිකරුවාගේ මතය. හරි? නැතුව මේ ජනමාධ්‍ය වේදීන්ගේ ස්වාධීන මතය නෙමෙයි. ජනමාධ්‍ය වේදීන්ට බල කරනවා මාධ්‍ය ආයතන ඇතුලේ ඔහුගේ මතය, ඒ කියන්නේ හිමිකරුවාගේ මතය සමාජගත කරන්න කියලා. හරි? ඒක නිසා තමයි මේ ජනමාධ්‍ය කරුවන් ඇවිල්ලා මේ විදිහට හැසිරෙන්නේ. නැතුව මේ ජනමාධ්‍ය කරුවන්ගේ තියෙන පෞද්ගලික මතයක් මාධ්‍ය හරහා ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද්ද ජනමාධ්‍ය කරුවාට තිබෙන්නේ ක්‍රිකට් ආයතනත් එක්ක තිබෙන ප්‍රශ්නේ මොකද්ද? එහෙම ප්‍රශ්නයක් නැහැ. ක්‍රිකට් ආයතනත් එක්ක ප්‍රශ්නේ තියෙන්නේ හිරු එකේ ප්‍රධානියට. ඒ නිසා ඔහුගේ හෙංචයියන් ලව්වා මොකද කරන්නේ? සෑම වැඩසටහනකම සෑම ප්‍රවෘත්තියකම ඔවුන්ට කරන්න පුළුවන් විවේචනාත්මක කාර්ය කරනවා. හරිද? ඕක තමයි ඇත්ත කතාව. ඒ නිසා මේකට ධර්මං කිව්ව දේශපාලන මත මූලාශ්‍රය තෝරා ගැනීමේදී දේශපාලන මත වගේ දේවල් බලපානවා. මම මේකට හොඳම උදාහරණයක් කියන්නම්. ඊයේ තිබුණා LPL එකේ ආරම්භ සෙරමණියක. හරිද? ඒකේ උමාරා සිංහ වංශ ගායනා කරනවා ජාතික ගීය ඔපෙරා ශෛලියේ. හරිද? ඒක ලස්සන ෆන්ක්ෂන් එකක්. ලස්සනට කරලා තිබුණා, ඔගනයිස් කරලා තිබුණා. මල්ලෙඩි ගාලා ලංකාවේ ඉන්න ගායක ගායිකාවන් ගෙනල්ලා නර්තනය මේ සියල්ලත් එක්ක අපේ රටේ මට්ටමින් හොඳ ආරම්භක සැනකෙලියක් නැත්තම් උත්සවයක් විදිහට අපිට ඒක හඳුන්වන්න පුළුවන්. අපේ රටේ මට්ටමින් වෙන ඒවත් එක්ක වෙන රටවල් එක්ක LPL එකත් එක්ක FIFA එකත් එක්ක සංසන්දනය කරන්න එපා. අපි වගේ මේ තෙවන ලෝකේ සංවර්ධනය ගැන හිතලවත් නැති සංවර්ධනය වෙමින් පවතිනවා කියලා කිව්වට සංවර්ධනය ගැන හිතලවත් නැති අපි වගේ රටක ඉන්න මිනිස්සුන්ගේ මට්ටමේ මේක ෂේප්. හරිද? ඉතින් මේ උත්සවේදී උමාරා සිංහවංශ ගායනා කරනවා මොකද්ද? ජාතික ගීය. මේ ජාතික ගීය ගායනා කිරීමේදී ඇය ඒ ඔපෙරා ශෛලියෙන් ගායනා කරන නිසා නමෝ නමෝ මාතා කියන එක කියවෙන්නේ නැත්තම් අපිට ඇහෙන්නේ නමෝ නමෝ මහතා වගේ. හරිද? පොඩි හයන්නක් එතන අපිට ඒ කියන්නේ ඇහෙනවා ඒකේ. හරිද? එතකොට ඒ කොටස අරගෙන ඒ කොටස පමණක් අරගෙන මම දැක්ක හිරු නිවුස් එකේ ගහලා තියෙනවා මේ උමාරා සිංහවංශ මෙහෙම ජාතික ගීය විකෘති කරලා ගායනා කරනවා මෑයට දඩුවම් කරන්න මේක ව්‍යවස්ථාවටත් පටහැනි විදියට කළා තියෙන්නේ මේ ක්‍රිකට් ආයතනය තමයි මේකට වග කියන්න ඕනේ කියලා හිරු එකේ නිවුස් එකක් ගහන. හරිද? ඒක හරිම පුතා, ඒක හරිම චීප් වැඩක්. ඒ කියන්නේ මාධ්‍ය භාවිතය ඕනවට වඩා තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් භාවිතා කරන ස්වරූපයක් අපිට දැක්ගන්න තිබි. ඒ කියන්නේ අච්චර ලස්සන ඉවෙන්ට් එකක ඒ කියන්නේ අච්චර ලස්සනට ප්ලෑන් කරලා තිබුණු වැඩේ සහ ඒ ඉවෙන්ට් එක ඇතුළේ කියන්න ඊට වඩා තොරතුරු තිබෙනවා. හැබැයි ඒ කිසිදු දෙයක් නැතුව ඒගොල්ලෝ තෝරගත්ත මූලාශ්‍රය ඒගොල්ලන්ට වාසි සාගත මූලාශ්‍රය. හරිද? ඒ නිසා යම් සිදුවීමක මූලාශ්‍රය තෝරා ගැනීමේදී පක්ෂපාතීත්වය බලපාන්න පුළුවන්. හරිද?